දැන් ඒ විදිහටම සිද්ධියක් තමයි කවුරු හරි මේ කිව්ව පිරිසගේ අදහසක් හොඳට පැහැදිලිව පේනවා මේ ඊළඟ ප්‍රශ්නේ. ලෝකෝත්තර සීලය මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය වන බව දන්නා කරුණකි. එලෙසින්ම ලෝකෝත්තර සීලය සඳහා වතද උපනිශ්‍රිය වන බව මාහට හැඟෙන කරුණක්. නමුදු බොහෝ දෙනෙකු ලෞකික වත එකහෙලා ඉවත දමන ස්වරූපයක් මා දැක ඇත. මා ඔවුන්ට කීවේ ලෞකික සංගමයක් නොමැතිව ලෝකෝත්තර හික්මීමක් අපේක්ෂා කළ නොහැකි වගයි. ලෝකෝත්තර සීලය සඳහා වත උපකාරීත්වයක් ඇද්ද කියන ගේ මේ ප්‍රශ්නේ අහන්නේ. ඒකාන්තයෙන්ම උපකාර වෙනවා. උපකාර වෙන්න නම් බුදුරජාන් වහන්සේ ලෝකෝත්තර සීලිය සහ ඒ සීලිය රකින්න අයට හෝ ඒ මාර්ගය වඩන්නා වූ අයට බාධක පමුණුන අයට 227ක් ශික්ෂා පෙන්වෙන් කරලා නැත්නම් ඇවැත් පෙන්වන්නේ නැහැ. විනය පිටකය තුළ මහාවග්ග පාළි, චුල්ලවග්ග පාළි මේ දෙකේ පෙන්ලා තියෙනවා සම්පූර්ණම රකින්න යම් කිසි වත් පිළිවෙත් ක්‍රමයක්. ඒවැ තියෙනවා ඒ වතක් රකින්න හැටි. මොකද මේ පෙන්වන්නේ මේ ධර්ම අවබෝධයේ ඉසෙලා ඔන්නේ ඉසෙලා කියන ස්වභාවයෙන් මේ සසල දුක බය දැක්කල පස්සේ මෙන්න මේකෙදි හික්මා ගන්න ඕනේ ඉසෙල්ලා. වැදගත් දෙයක් තියෙනවා. මොකද මේ මූලික සමාධියක් නැතුව මේ කියන බණ තේරෙන්නේ නැහැ. බුදුරන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට කියන බණ තේරෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ හිතක දුරු වෙන්න ඕන කියලා. මේ පංච නීවරණ සහිතයේ කොච්චර බණ ඇහුවත් ධර්මාබෝධය ලබන්න බෑ. බණහන වෙලාවේදී මේ පංච නීවරණ දුරු වෙන්න ඕන එක්කෝ. ඒක බණහන වෙලාව විතරක් කරන්න බෑ. කල් තියා කරගෙන ඉඳීම නයිට පහසුයි. බණහන වෙලාවේ නිකම්ම සමනේ වෙනවා. හැබැයි විඥාන බලවත් විදිහට හදාගෙන තිබුණොත් එහෙම රාග විඥාන එහෙම බලවත් කරගෙන තිබුණොත් කාමච්ඡන්ද නැමැති නීවරණ දුරු කරගන්න හරි අමාරුයි. ද්වේෂ සහගත විඥාන බලවත් කරගත්ත බුද්ධිලයේ හිටියොත් ව්‍යාපාද නැමැති නීවරණ දුරු කරගන්න හරිම අමාරුයි. ওই නීවරණ ටික දුරු කරගන්නේ නැත්නම් සමාධියට මුල පුරන්න හරිම අමාරුයි. ඒ නිසා තමයි සමතේ විදර්ශනාවට පාදක වෙන්නේ. සමතේ කියන්නේ ওই නීවරණ සමතේ කරන එකයි. එහෙනම් නීවරණ සමතේ කරගන්න ඉස්සෙල්ලා ප්‍රඥා පහල කරන්න බෑ. ප්‍රඥාව පහල කරන්න මූලික සමාධියක් ඕනේ. අන්නේ මූලික සමාධියට අවහති කරන වත්පිළිවෙත් මාලාවක් තියෙනවා. කොයි ආකාරයෙන් හරි ඒ වත්පිළිවෙත් මාලාව අනුගමනය කරනකොට ඒ තුලින් තමන්ගේ මනස හික්මෙනවා නම් ඒ රාග ද්වේෂ මෝහයන්ට අදහස් වලට හිතන කියන කරන අදහස් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මෙන්න මේක වැදගත් වෙනවා. මොකද හේතුව අපි ලංක කොච්චර දුස්සීල විඥාන හැදිලා තිබුණත් පාප විඥාන අපුණ්‍ය විඥාන හැදිලා තිබුණත් ඒ විඥාන වලට ජීවත් වෙන්න පුළුවන්කමක් නැහැ හදවත තුල නැත්නම් හිත තුල. ඒවට දෙන ආහාරය නැත්නම් විඥාන හැම මොහොතකම සංකාර ආහාරය කරගෙන ජීවත් වෙන්නේ. සංකාර පත්‍ය විඥානං සංකාර නිරෝධා විඥාන නිරෝධෝ මේ සිද්ධාන්තයක් තියෙනවා. එනනම් මේ සංකාර ප්‍රත්‍යයෙන් විඥාන පහළ වෙන්නේ. සංකාර තමයි විඥානීය ආහාරය. එන සංකාර කිව්වේ මොනවද? කාමච්ඡන්දයට හේතු වෙන්නා වූ විඥානයක් පහළ වුණා නම් කාම සංඛාරය ඒකට ආහාරය. කාම සහගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් ආහාරයයි ජලයයි දෙක එතන. මොකේදද? කාම විඥානයේට අවශ්‍ය ජීවත් වීමට අවශ්‍ය කරන ආහාරය සහ ජලය. අපිට හරියට ආහාරයයි ජලයයි දෙක නැත්නම් මැරෙනවා. ජලයයි ආහාරයයි දෙකම නැවතුවොත් හත් දවසේ මිනිහෙක් මැරෙනවා. ඒක ස්වභාවය. මොනවත්ම ගත්තේ නැහැ. ආහාරයයි ජලයයි දෙකම නැති වුණොත්. හැබැයි ආහාරය නැති වෙලා ජලය විතරක් හම්බුනොත් ඇඟේ තිබිච්ච හරියෙන් ටික කාලයක් ජීවත් වෙනවා. හැබැයි හත් දවසේ මැරෙන්නේ නැහැ. හැබැයි කටු ගැහි ගැහි කාරි කමක් නැහැ. බොහෝම කාලයක් ජීවත් වෙලා හිටන් මැරලා යනවා. පෝෂණය වෙන්න බෑ. තියෙන ආහාරයේ පෝෂණය වෙන්න අර ජලයේ ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ වාගේ විඥානයත් හරියට ඒ සත්වයක් වාගේ විඥානයේටත් කන බොන ආහාරයත් හා ජලයක් තියෙනවා. ඒ තමයි මනෝ සංඛාර නැමැති ජලය. කාය සංඛාර වචී සංඛාර නැමැති ආහාරය. ආහාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා කියන්නේ ඕකයි. එහෙනම් යම්කිසි මේ ලෞකික වතක් තියෙන්නේ මොකද?
ඔය කාම සහගත අදහස් පිළිබඳ හිතලා කියලා කරලා ඒ හිතන කියන කරන වැඩ පිළිව පුරුදු කරගෙන ඔය තුල ඉඳගෙන හිටපු නිසා තමයි අර කාම විඥාන ගොඩ නැගිලා තියෙන්නේ. එහිදී බුදුරයන් වහන්සේ පෙන්ලා තියෙන වත එබඳු වන්නාව කාමයන්ගේ වෙන්කරන එක. ඒ කාමයන්ට අදහස් ගන්න අයිති නැහැ. ඒ සංවරභාවී අත්‍යවශ්‍යයෙන් රැකෙන්න ඕනේ. ඒ සංවරභාවීට ගණන් ගත්තේ නැත්නම් අර කාම විඥාණයට ආහාර දෙනකන් කාම හිත පහළ වෙන එක නතර කරන්න බෑ, ඒක ජීවත් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? කාම ගතිය මරන්න නම් අර වත රකින්නකොට ඒ වත වීතරාගී, වීතදෝෂී, වීතමෝහී ගුණී යුත් නිසා ඊට අනුකූලව හිතවිලි ක්‍රියාවෙන් යහපත් පැත්තට හැදෙනවා, අයහපත් පැත්තට තියෙනවට අවස්ථාව නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? කුසලයට හේතු වෙන්නා වූ හිතවිලි ක්‍රියාවෙන් එනකොට විඥානයේ පුණ්‍ය වෙනවා. අපුණ්‍ය විඥාන සමයි බාධා. අපුණ්‍ය විඥාන දුර වෙනවා. අපුණ්‍ය විඥාන අනුසේ ඉතුරු වෙලා මතුවලා තියෙන කෙලෙසේ බිඳලා ගියහම අනුසේ නසා ගන්න ප්‍රඥාව පහල කරගන්න බලහනකට ලස්සනට ප්‍රඥාව වැඩිලා එනවා. තියෙන්නේ මතුවලා තියෙන කෙලෙස් නැති නිසා අනුසේ බිඳලා යන එක විතරයි. මෙන්න මේ නිසා වත අත්‍යවශ්‍යයි. අවශ්‍ය නෙමෙයි අත්‍යවශ්‍යයි. හැබැයි තේරුම් ගන්න මෙහෙම දෙයක්. වත දලවීමා කරගෙන සමහර අය හොඳට සැප පහසුකම් ගන්න ලැහැත්තිලා ඉන්නවා. ඒව කල්දියා හදාගත්ත වැරදි. ඒවත් අයින් කරගන්න ඕනේ. දැන් වත කියලා හදාගෙන මොකද කරන්නේ? වත් පිළිවෙත් වලින් හදාගත්තා පස්සේ සමහර තැන්වල උදේ රවුමක් වඳින්න ඕනේ, හවස රවුමක් වඳින්න ඕනේ, දවල් රවුමක් වඳින්න ඕනේ, නැත්නම් වත කැඩෙනවා. හදාගත්ත ඒවත් තියෙනවා. ඔයජාතිය කරන්න ගියොත් එහෙම ලක්ෂයක් බුදුරන් වහන්සේ උදේ වදින්නයි, දවල් වදින්නයි, හවස වදින්නයි ගියොත් ඔක්කොගේම ගුරුවරයානේ. බුදුරන් වහන්සේ වෙලාවකුත් තියෙයි. පැත්ත පරාතරේ දිනේ පල්ල ගන්නවා. බණහල තේරුම් ගත්තට පස්සේ ඵලයල් ආයි ඉන්න එපා මං අස්සේ. මේ මෝඩයින්ට නිවන් දකින්න මගක් කියා දුන්නාට පස්සේ තවත් මං අස්සේ රින්ගන්නේ මොන මෝඩකමද කියලා අහන. ආයි නික නික වැඳ වැඳා පුදු පුදා ඉන්න රින්ගන්නේ දෙන්නේ නැහැ. ඊයෙ දින වත් පිළිවෙත අමනවාද? උදේ සදහැයින් සසුන් වන් කුල දරුවන් විසින් අරුණට අරුණට පළමු දෙහැටි වලදාම අලු පෙත් මං හැමද නිමවා පැන් නැත්නම් පැන් පෙරා තබා ඉතින් ආදි වශයෙන් සාමනීර වතකුත් පෙන්නනවා සාමනීරයන් වහන්සේලාට. පැන්නි කාලින්දන් ගිරාපු ක්‍රමය බොහොම හොඳයි. ඒව හරියට කරනවා නම් වෙන එකක් කරන්න අවස්ථාව නැහැ. ඉතින් ඕකේ නැහැ කොතනකවත් හෑන්ඩ් ෆෝන් එකක් අරගෙන ඕකට රූපය දාගෙන ඕක බල බලා ඉන්න එකකුත් ඔය ආසේ ගහපු එකක් එහෙම නැහැ. නමුත් අද සිවුර ඇසේ ෆෝන් එක තියාගෙන ඕකේ ෆොටෝ එකක් ගහගෙන කෙල්ලෝ දැක්කම උංගෙ එක ගහගෙන ඕකේ කකුල බල බලා ඉන්න જાති ඒව හැදිලා තියෙනවා. කියන්න දෙයක් නැහැ, නොකිය බෑ. ඉතින් ওই જાති ඒව හැම වතට නැහැ. ඒව කරන්න අවස්ථාවකුත් නැහැ අර පෙන්නා තියෙන යහපත් ආර්යයන්ගේ නේද ඉදා තිබිච්ච තේරුණු වහන්සේලාගේ වතට. ඒක හරි වැදගත්. ඒවට අවස්ථාවක් නැති හින්දා බොහොම සංවරත්තේ ඉක්මනින් හැදෙනවා. ඉතින් යම් කෙනෙක් ඒ වත රකින්න නම් හරියම වැදගත් ඉක්මනින් අවබෝධය ලබා ගන්න මනස හුරු කරගන්න පුළුවන්. සමාධියට හුරු කරගන්න පුළුවන්. කුණුහරප නිසා එහෙම නෙමෙයි මේ කියන්නේ කිද්ද හොඳට දැනගන්න. ඔහොම නොකිව්ව රිදෙන්නේ නැහැ. ඕකේ වරපතලකම නොකිව්වත් ආයිතර සිවුරාසේ ගහගෙන වැඩේ කරනවා. ඕක බල බලා ඉන්නවා. කවුරුවත් දන්නේ නැහැ අලුත් ක්‍රමනේ හදලා දියතියි. ඉස්සරහ මහලියෙන් මේ පෙට්ටියක් වේ ඉතලා කාරා ගිහලා ෆොටෝ ගන්න උටර රිංගාගෙන ඇතුලේ ගෝණියක් වායි කළු රෙද්දක් රිංගාගෙන ෆොටෝ ගන්නකොට දකින්නවා. එහෙම කරගන්න බෑ දැන් ඕන්නේ. කොයි වෙලාවෙ මුල්ල කහන් ගන්නේ සූරාසේ හන් ගන්නේ වටපිට බලලා ඕන පැත්තට හරවලා ටක් ගලකා ගත්තා ගියා. ඉතින් බල බලා ඉන්නවා. ඒ අද තියෙන නවීන විද්‍යාත්මක ක්‍රම නිසා තවත් දුෂ්චරිත වෙනවා. ඕවා එකක්වත් හදලා තියෙන දුෂ්චරිත වෙන්න නෙමෙයි. ප්‍රයෝජන ගන්න පුළුවන් වැදගත් දෙයක්. ඒකෙන් වැදගත් ප්‍රයෝජන ගත්තා නම් කමක් නැහැ. නමුත් ඒකට අපි සතර සතිපට්ඨානී වැඩ කරන කෙනෙකුට නම් ඕවා එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ටීවී එක ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඔය කැසට් එක ප්‍රශ්නෙකුත් නෙමෙයි, කැමරා ප්‍රශ්නෙකුත් නෙමෙයි. ඔකගෙම වැදගත් වැඩක් ගන්නවා නම් ගන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ගන්නෙ. ඒවෙන් හරි වැරදි ආකල්පයෙන් කටයුතු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අසත්පුරුෂ සංසේවනයේ නිසා අර කියන අසත්පුරුෂ ආස්ත්‍රී නිසා සතරපා ගත වීමට හේතු සංකාරය වැඩුණාට පස්සේ ඒක ආයි හදා ගන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒ පැත්තටම ගිහිලා මෙරෝදි මිලි තීරසනා වෙලා ඉඳලා මැරලා යන්නේ තිරසං අද්බැවට. අපරාධයක් කරගන්නා ලොකු විනාශයක්. ඉතින් හැකිතලම් දුරට හික්මෙන් ඩෝනේ මේ වත හරි වැදගත් තේරුම් අරගන්න ඕනේ. වත වැඩක් නෑ කියන්න එපා. හැබැයි වත කියන එක දැනගන්නත් ඕනේ. කෙනෙක් ලොකු කරන්න කෙනෙක් පුංචි කරන්න හදන වතක් එහෙම නෙමෙයි. ඔන්න ඔය කියන විදිහට යම් කිසි කටයුත්තක් නිසා මලු පෙත්මන් ඇමදිනවා,
ඉතින් ඒ කටයුතු කරනකොට තමන්ගේ මනස ක්‍රියාත්මක වෙන්නේ බොහොම වැදගත් දෙයකට. වටපිට බැරි නඩු වෙලා යනවා, කරන්න ඕන හරියක් තියෙනවා, වැඩක් නැති කයිවාරු කතා ඉන්නේ නැහැ, ඒවෙන් අහක් වෙනවා. මෙන්න මේ විදිහට ක්‍රමක්‍රමී හික්මීම හරියනවා. පෙර කාලයක එවන්දු අවස්ථාවන් දැකලා විවිධ ක්‍රමවලින් විදර්ශනා වඩලා තියෙනවා. අදත් එහෙම කරන්න පුළුවන්. කොහොමද කරෙන්නේ? තෝරගන්න එතකොට ඒක කරගන්න හැටි. මලුවක් තියෙනවා. අතුපතු ගෑවේ නැහැනම්. සතු එහෙම ඇවිද්දානම්. හැමතැන බිම පහුරු ගෑවිලා. සතුන් පහරලා. කොළ රොඩු ආදී වැහිලා. ඒ මිදුල හරි කැතයි. නවත් උදේ රවුමක් අතු ගන්නව. හවස රවුමක් අතු ගන්නව. මේ විදිහට නිතරම බලාගෙන වැල්ලා තියෙන කොළයක් හරි තියෙනවා නම් ඒක අයින් කරනවා. මෙන්න මෙහෙම ඉන්නකොට මේ මිදුල දිහා බලනකොට හරි සාන්තව පේනවා මිදුල. සුදු වැලි දාලා සකස් කරලා ඉතින් බෝ මළුව සෑ මළුව ළඟට ගිහිල්ලා බලනකොට හරිම සාන්ත විදියට තියෙනවා පිරිසිදු. දැන් ඉදා හිටපු වික්ෂුන් වහන්සේලාත් ඒ ඉඳලා අරගෙන නැත්නම් ඒ අවශ්‍ය කරන අතුගානේ අරගෙන ඒ අතුගාන දාලා බලනවායි මිදුල දිහා. මගේ හදවතත් මගේ හිතත් හරියට මෙන්න මේ මිදුල වාගෙන. මේ මිදුල උදේ අතුගාලා දවල් අතුගාලා පස්සේ දවල් ඉල්ලලා බලලා මේකේ තියෙන අඩිපාරවල් මකලා මේකේ තියෙන වැටලා තියෙන කොළොඩු අයින් කරලා සතුන් විසින් පහුරු ගාලා අවශ්‍යලා තියෙනන් ඒවා හදලා මෙහෙම තිබ්බොත්නේ මෙහෙම හිටින්නේ හොඳට. එහෙනම් මගේ හිතේත් ඔහො જાතියව තියෙනවනේ. මේ ප්‍රලාප නැමැති කොළොඩු මේකේ වැටෙනවා. ඒ හිතේ ඒවා පළපදියම් වෙනවා. ප්‍රාණඝාත අදත්තා දාන කාමිතා ජනනමිති අසුචි වැටෙනවා. සතු බහැරුවා වාගේ බොරු කේලම් පරිසවත්වන ප්‍රලාප පහුරු ගෑවිලි හරියට එනවා. ඒවා මේ හැමතැනම සතුන්ගේ අලිපාරවල් වාගේ. මෙන්න මේවා මනස සිහියෙන් ඉඳලා බලලා හිටන් අහක් කරනවා නම් සුද්ධ කර ගන්නවා නම් මේ උදේ දවල් හවස මලුව අතුපතු කාලා සුද්ධ කරගහම වාගේ මගේ හිත නැවති මලුවත් සුද්ධ කරන්න ඕනේ අහම. මෙන්න මෙහෙම සුද්ධ කරගත්තාම කොයිතරම් සාන්තද. මේ මලුව සුද්ධ කළාට ඒකේ තියෙන දූවිලි අහක් කිරීමක් නැහැ. දූවිලි තියෙනවා. කොළොඩු අහක් කරනවා විතරයි. නමුත් මං සුද්ධ වෙන්න මේ අනුසාරයෙන් ඒවන් උපසංහරති. මෙසේ සංසන්දනය කියලා හදවත බලන්න ඕනේ. හිත පිරිසිදු කරගන්න උපමාව. මෙන්න මෙහෙම බලනකොට හරි ලස්සනට දකින්න පටන් ගන්නවා. හිත පිරිසිදු කරන්නේත් මිදුල පිරිසිදු කරනවා වගේ ක්‍රමයකින් නේද? මේ තරහ කර්මස්ථානය. ප්‍රඥා ගෝචරයි. එදා වැළුව කර්මස්ථාන වල හැටි. මෙන්න මෙහෙම තමයි එදා කර්මස්ථාන වලදී මිදුල අතුගාන. සෑමලුව බොමලුව අතුගාන. ඉතින් සෑමලුවට බොමලුවට සීමා වෙන්නේ ඇයි අපේ ගෙදර මිදුලත් ඔහොමනේ. තම තමන්ගේ ගෙවල් වල මිදුලත් ඔහොමනේ. ඉතින් අනේ අනිච්චං වෙච්ච දෙයක් අනේ රෝගේ හැටි එකේ පැතරලා ඉන්නට වැඩිය මිදුලත් අතුගාල හිටන් විදර්ශනාවක් කිරුව කොච්චර හොඳ. ඒ බෞද්ධයේ ඉන්න තැනත් විදිහිදුයි ලෞකික වාසයේ නු කියලා දකින්නනේ කවුරු හරි දකින්නවා. ඒතර බෞද්ධයන්ගේ වැරදි හොයන්න දෙනක් නැහැ. බෞද්ධය මෙලොවදීන වෙලා පරලොවදීන වෙලා නිවනත් ලැබලා කියලා කාරණා තුනම දකින්නවා. බෞද්ධයන්ට අභිරුදුනම තියෙනවා. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේ වත් කෙනේ වත් පිළිවෙත් වල වැදගත්කමක් දකින්න ඕනේ. ඉතින් නිවනට මාර්ගය වෙන්නේ කොහොමද? නිවනට උපනිසිරේ වෙන්නේ කොහොමද? මේවා ඔක්කොම තේරුම් ගන්න ඕනේ. නිවනට ඒකායන මාර්ගයේ සතර සතිපට්ඨානයයි. ඒකායන මාර්ගය කිව්වහම හරියට කොළඹට යන පාර ප්‍රධාන තාර පාර වාගේ. ඒක කොළඹ නුවර පාර. ඒකට එනකන් තියෙන අතුරු පාරවල් ටික කොහෙද තියෙන්නේ? ඒවැ මෙහෙම ඉඳන් පටන් ගත්තාම ගිහිල්ලා වලගොඩලි අස්සෙන් ගිහිල්ලා අඩි පාරවල් වලින් ගිහිල්ලා ඔහොම පටන් ගන්නේ තමයි. සාමාන්‍ය පාරකට වැඩිලා ගුරු පාරකට වැඩිලා ගුරු පාරෙන් ඇවිදිලා සාමාන්‍ය තාර පාරට වැටලා මෙහෙම මෙහෙම ඇවිදලා වංගු ගිහිල්ලා ඊට පස්සේ ලොකු පාරකට ඇවිදලා එහෙම එහෙම ගිහින් තමයි ප්‍රධාන පාරට වැටෙන්නේ. ඒ වගේ අපිත් මේ ඉන්නේ කොහෙද? මහ ලඳු ලපල් වල ගිහිල්ලා හැංගිලා හිර වෙලා ඉන්නේ. ඒවා තමයි දකින්න ඕනේ අපේ මනසේ හැටි. මොනවද? දස අකුසල් වල කෑලි. කොයි වෙලාවෙත් ඇදින් හිඟන අසට. එහෙනම් මහ වනාන්තරයක් වෙලා හිත තියෙන්නේ. ඉතින් මේ දස අකුසල් නැමැති වනාන්තරයේ සුද්ධ කරගන්න ක්‍රමානුකූලව ඔහොම දැක්කනම් උදාහරණ උපමා සංසන්දනය කරලා හරි ලස්සන පැහැදිලිව මාර්ගයේ පාදා ගන්න පුළුවන් නීවරණ දුරු වෙනවා. එින් එහෙම තමයි බෞද්ධ ඉස්සර ආර්ය මාර්ගයේ පුහුණු කරත ඔහොම ක්‍රමෝලින්. ඒ ක්‍රමහද වැහිලා. මොකද ඒවා කියන්නේ නැහැ. ඒතර අපිට නිවන් දකින්න තිබිච්ච ලේසි මාර්ගය වැහිලා ගියා. ඉතින් අදත් ඒවා විවෘත කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට මේ නිවන් මාර්ග පාදා ගන්න මේ හුඟක් වැදගත් වෙනවා.